පසුගිය මාස කිහිපය තුළ කුඩා දරුවන් අතර ශ්වසන රෝග වල යම්කිසි බහුලව වැඩිවීමක් අපිට දක්නට ලැබුණා විශේෂයෙන්ම පාසල් තුළ පෙර පාසල් තුළ දිවසරක මධ්‍යස්ථාන තුළ දරුවන් බොහෝ දුරට ලෙඩ වෙලා උන්ට පාසල් යාමේ අපහසුතාවය ඇති වුණා නිතර නිතර ලෙඩවීම විශේෂයෙන්ම ශ්වසන රෝග වර්ග නිසා සමහර දරුවන් මාසකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් දින කිහිපයක් ඔවුන් මේ රෝගාබාධ වලට ගොදුරු වීම සහ නැවත නැවත මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වීම අපිට දක්න ලැබුණා ඒ සමගම දරුවන්ගේ රෝහල්ගත වීම මේ රෝග තත්ත්ව නිසා විශේෂයෙන්ම ශ්වසන රෝග තත්ත්වයන් උත්සන්න වීම සාමාන්‍ය ඇති වෙන සෙම්පිචර් තත්ත්ව සහ එමගින් සමහර දරුවන්ගේ නිදන්ගත රෝගාබාධ හැදුම හතිය වගේ රෝග තත්ත්ව වල උත්සන්න වීමක් එම නිසා රෝහල්ගත වීම වැඩිවීමක් සහ විශේෂයෙන්ම දරුවන් සිටින වාට්ටු වල ඒ දරුවන්ගේ පැමිණීමේ වැඩිවීමක් අපිට දක්න ලැබුණා මේ තත්ත්වය විවිධ පරිසර සාධක බාහිර සාධක නිසා සහ විශේෂයෙන්ම විවිධ වෛරස් රෝග නිසා තමයි බහුලවම ඇති වෙන දක්න ලැබුණේ අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවන් අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිතව විවිධ වෛරස් රෝග පැතිර යන්න පුළුවන් ඔවුන් මේ බාහිර පරිසරයට යොමු වීම සමග සහ බාහිර පරිසරයේ ප්‍රධාන වෛරස් වලට යොමු වීමත් එක්ක ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් මේ පරිසරයට හුරු වීම සිදු වෙනවා ඒ අතර කාලයේදී ඔවුන් බාහිර පරිසර යොමු වීමත් සමගම නිරන්තරයෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම පාසල් සහ විවිධ ආයතන වලදී දරුවන්ට මේ රෝග තත්ත්වය බෝ වෙන්න පුළුවන් පාසල් නිවාඩුව ලබා දීමත් සමගම මේ තත්ත්වය යම් කිසි දුරකට සමනය වී කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ ලැබිච්ච පාසල් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන දරුවන්ට මේ නිතර බහුලව ඇතිවෙච්ච මේ පසුගිය මාස කිහිපය තුළ ඇතිවෙච්ච රෝග තත්ත්වයන් යම් කිසි දුරට සමනය කර ගැනීමට විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස දරුවන් බාහිර පරිසර විශේෂයෙන්ම සෙනඟ ගැවසෙන ස්ථානවලට යොමු කිරීමෙන් වැළකීම තුළින් මේ පහුගිය තුළ අපි අත්දකපු දරුවන් නිතරම ලෙඩවීම විශේෂයෙන්ම නිතර නිතර ශ්වසන රෝගාබාධ ඇතිවීම සහ එමගින් රෝහල් ගතවීම නිසා ඇතිවෙච්ච උන්ට ඒ කරදරකාරී තත්ත්වය යම් කිසි ප්‍රමාණයකට මගහැරවගෙන නැවත පාසල් පටන් ගන්නතු අවස්ථාව වෙනකොට මේ බහුලව පැතිර යන ශ්වසන රෝගව විශේෂයෙන් වෛරස් නිසා ඇතිවන ශ්වසන රෝගවල යම් කිසි අඩුවීමක් ළඟා කරගන්න මේ ඉතාම හොඳ අවස්ථාවක් මේ දිනවල නැවතත් කතිකාවතක් ඇති වෙලා තිබෙනවා විවිධ කොරෝනා වෛරස් ප්‍රභේද විශේෂයෙන්ම COVID-19 රෝග ඇති කරපු ප්‍රභේදවල වෙනත් නව ප්‍රභේදවල උත්සන්න වීමක් ඉන්දියාවේ මේ රෝගෙන් වාර්තා වෙනවා අපි දැකලා තියෙච්ච තත්ත්වය අනුව ලෝකෙ පුරා මේ වැනි තත්ත්වයක් පැතිරෙනවා නම් ඉතින් අපේ රට තුල රෝග තත්ත්ව ඇතිවීමේ හැකියාවක් එන්න පුළුවන් ඒ නිසා අපිට ඒක වළක්වන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි ඒට පුරුදු වීම ඒට අනුගත වීම සහ ඒ සම්බන්ධ සූදානම් වීම ඒ සම්බන්ධව ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කිරීම තමයි මෙහිදී විශේෂයෙන් වැදගත් දේ නිතරම විශේෂයෙන්ම දරුවන් ඒ බාහිර පරිසරයට යනවා නම් සෙනඟවස ස්ථානවලට යනවා නම් නැවත ඔවුන්ගේ ශ්වසන ආශාරශීලීත්වය දැන් පිරිසුදු කර තබා ගැනීම හැකි පමණ ඒ පිරිසෙන් ඈත්ව සිටීම හැකිනම් මුව ආවරණයක් නිවැරදිව පැළඳීම වගේ දේවල් වලින් මේ තත්ත්වය සමනය කරගෙන මේ පාසල් නිවාඩු කාලයේ ඒ ලැබිච්ච දීර්ඝ නිවාඩුවක් තිබුණ ඒ කාලයේදී දරුවන්ට පිටතින් බාහිරෙන් ඇතිවන ශ්වසන රෝග වෛරස් රෝග ඇතිවීම වළක්වා ගත්තොත් නැවත පාසල් විවෘත වෙන වෙලාවට වෙන විට දරුවන් සාමාන්‍ය තත්ත්වයට විශේෂයෙන්ම වර නිතර බහුලව මාසකට සැරයක් මාසකට දෙවරක් ඇතිවෙච්ච රෝග තත්ත්වයන් අපේ සමාජයේ පුරා යම්කිසි අසංගතතාවකට පැතිර ගිය විශේෂයෙන්ම ඇස් රෝග තත්ත්වයක් පැතිරුණ මේ තත්ත්වයන් සමනය කර ගැනීමට අපිට මේ ඉතාම හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.